සරිත් පිමස මහත්තයාගේ නායකත්වයෙන් සඳානය වැඩ කටයුතු කරගෙන යන ආකාරය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා. හෙට අනිද්දාම අපි සඳානයේ ලාංඡනය නම සියල්ල අපි ඉදිරිපත් කරනවා. මහාලේකම් ධූරයේ සම්බන්ධව අදහස් ඉදිරිපත් වුණත් කිසි කෙනෙක්ගේ විරුද්ධත්වයක් ප්‍රකාශ වුණේ නැහැ. ඊට අමතරව සලකුණ සම්බන්ධව අදහස් කීපයක් ඉදිරිපත් වුණා. ඒ වගේම සඳානයේ සහෝදර පක්ෂත් එක්ක මේ සඳානය කොහොමද ගොඩනැගෙන්නේ කියලා ඉදිරියේදී අපි තීරණය කරනවා. ඒ වගේම පොඩි පොඩි ප්‍රශ්න කීපයක් ආවේ ඉදිරි දින දෙක තුන ඇතුළත ඒ ප්‍රශ්න විසඳන්න අපි කටයුතු කරනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා නැගිටලා ගියයි කියලා එතුමා නම් ප්‍රකාශ කළේ නෑ. විපක්ෂ නායකතුමා එළියට ආවා. ඒ සම්බන්ධව සඳානයේ විය යුතු ආකාරය ගැන එතුමා කතා කරා. විශේෂයෙන් එතුමාට ඕන එතුමා පිහිටවන සඳානයේ කිසිම වෙන වෙන පාලවලින් තොරව එතුමාට ඒකේ සම්පූර්ණ බලයේ නායකත්වය ඕන කියන එක තමයි එතුමා කිව්වේ. මේ සන්ධානය තුළ සියලු බලතල දෙන්න ඕන. කාටවත් කකුලෙන් අදින්න ඉඩ තියන්නේ නැහැ. මේකට කකුලෙන් අදින කට්ටියක් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයට යම් යම් බාධා පමුණන කට්ටියක් මේ සලකුණ සම්බන්ධ ප්‍රශ්නයක් නෑ. ලකුණ අපි ඉදිරියේදී ප්‍රකාශපත් කරමු. සමහර කාරණා පිළිබඳ ආපස්සට යන්න හදනවා. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව දින 100ක් ගත වෙනකොට අද ෆේල්. ඒ ෆේල් වෙච්ච ආණ්ඩුව පරාද කරලා සිංහල අවුරුද්දෙන් පස්සේ මේ රටේ සජිත් ප්‍රේමදාස අගමැතිතුමා වන ආණ්ඩුවක් පිහිටවීමට අවශ්‍ය පදනම අපි මේ හදන්නේ. ඒකට අපිට නිදහස තියෙන්න ඕන. ඒ සඳහානේ අපි ගොඩනගනකොට ඒ නිදහස අපිට නැත්තම් ඒ ශක්තිය අපිට ගොඩනගා ගන්න අමාරු වෙනවා. අපිට හදවතට සමීප ලකුණකින් තරං කරලා කිසිම ගැටලුවක් නැහැ ජයග්‍රහණය කරන්න. රැස්වෙත්ත කුට්ටියක් දාන්න මණ්ඩලේ කිව්වේ අපි අලිය ලකුණෙන් තර කරන්න ඕන කියලා. තුනෙන් දෙක රටේ තිබේ අලියකින් තර කරන්න ඕන කියලා. ඒ වගේම සඳහානේ ව්‍යවස්ථාව ගැනත් අපිට අධ්‍යයනය කරන්න අවස්ථාවක් ලැබුණේ. අපි ගිය සැරේ කිව්වා සඳහානේ ව්‍යවස්ථාව ඒක ඉදිරිපත් කරලා තිබෙත් නැහැ. ෘත්‍ය අධිකාර මණ්ඩලයේදී තවත් යෝජනාවක් අපි සම්මත කරගත්තා. නවීන් දිසානායක, ලක්ෂ්මන් කිරියල්ල, රවි කරුණායක මහතුරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන්නේ. කමිටුව විසින් සඳහානේ ඉතුරු තනතුරු සඳහා සුදුසු නම් යෝජනා කිරීම සඳහා ෘත්‍ය අධිකාරි මණ්ඩලයට අද විශේෂයෙන්ම තනතුරු කිසිවක් අනුමත කිරීමක් හෝ තනතුරු සම්බන්ධ යෝජනා කිරීමක් කිසිවක් සිද්ධ වුණේ නැහැ. මමත් ඇතුළු බහුතර පිරිසකට අලියා ලාංජනෙන් තම් දීල්ලමු කියන එක තමයි අපිට දිලිච්ච ඕනකම තිබ්බේ. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අලියා ලාංජනය තුළ තම් දීල්ලන්න ඕනේ කියලා. පොඩි පොඩි කට්ටියක් මේකට විරුද්ධ වුණා කියලා අපිට හිතුණා. දෙලා නැගිටලා ගියා. ඉතින් අපි හිතනවා අපිට සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයේ ඕනි මේ මැතිවරණය සඳහා ගෙනියන්න. ලාංඡනයේ බහුතරයක් තිබ්බේ අලිය ලකුණෙන් තරඟකරන්න. මේ අලිය ලකුණෙන් තරඟ කිරීම සම්බන්ධයෙන් උපදේශක මණ්ඩලයක් අපි පත් කළා. සිකුරාදාට හෝ සෙනසුරාදාට උපදේශක මණ්ඩලයේ අනුමැතිය අලිය ලකුණට ගන්න බලාපොරොත්තු වෙනවා. අලිය ලකුණ සම්බන්ධයෙන් වෙනස් තීරණයක් ගන්නවා නම් උපදේශක මණ්ඩලයෙන් අපිට කෘත්‍ය අධිකාරි මණ්ඩලයට ඒක අනුමැතියට එවන්න අවශ්‍යයි. ඒක තමයි අපි ගත්ත තීරණය. සම්ප්‍රදායනුකූල අපේ හදලා තිබෙන සන්ධානවල ජයග්‍රහණයන් සහ පරාජයන් දිහා බැලුවාම එක්සත් ජාතික පක්ෂය අලිය ලකුණ යටතේ තරඟ කරන්න ඕනේ කියන මතය. ඒ මතය තමයි ඉදිරිපත් වුනේ. ඒ ගැන තවත් සාකච්ඡා කරන්න රනිල් වික්‍රමසිංහ නායකතුමා අවශ්‍ය නම් උපදේශක මණ්ඩලය සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව ඉතිරි කළා තිබුවා. ඡන්දයේ ඉල්ලන ලකුණ පිළිබඳව සාකච්ඡාවට ගනු ලැබුවා. එහිදී බහුතර මතය වුණේ අලියගෙන් ඡන්දයේ ඉල්ලේ යුතුයි කියලා. දවස් මං හිතන්නේ 20ක් ඇතුළත ඡන්දයේ ප්‍රකාශයපත් කරනවා. ඉතින් අපි දන්නේ නැති ලකුණකින් යන්න පුළුවන් කමක් නැහැ කියන එකයි කිව්වේ. විශේෂයෙන් මේ ගොඩක් අයට හුරු වතුකරේ අයට හුරු ඒ වගේම බොහෝ ගම්බද අයට හුරු පාර්ලිමේන්තු මැතිවරණ අලියා ලකුණ එහෙම නැත්නම් හංසයා වගේ එකකින් යන්න ඕනේ. ඉතාමත්ම කනගාටුදායි. මොකද සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් සන්ධානයක් හදලා ඒ සන්ධානය හරහා ඡන්දයට ඉදිරිපත් වෙන්න තිබිච්ච අවස්ථාව බොහෝ දුරට නැති වෙන දෙයක් තමයි මට පේන්නේ වෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.